ගරුකටයුතු නායක හඳුනන වහන්සේගෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි බිස්බෙන් නුවර ශ්‍රී ලංකා රාම විහාරස්ථානයේ ගිය සතිය ආරම්භ කරපු වැඩසටහන් මාලාවේ අද දවසේ ඒ ධර්ම දේශනාමය පින්කම සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි මේ දක්වා පැහැදිලි කරගෙන ආවා බුදුහාමුදුරු දේශනා කොට වදාළ ඒ ලෝකෝත්තර සම්මා දිට්ඨිය තුල නැත්නම් ලෝකෝත්තර ප්‍රඥාව අන්තර්ගත වෙන අවස්ථා ගැන ඒ වගේම ලෝකෝත්තර ප්‍රඥාවේ තියෙන විශේෂ ලක්ෂණ ගැන ඊට අමතරව ඊයේ දවසේත් පෙරේද දවසේත් පැහැදිලි කරලා දුන්නා මේ ලෝකෝත්තර ප්‍රඥාව තුළ විද්‍යාමාන වන ආනිසංස තමයි සතර සතිපට්ඨානේ ආනිසංස කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ. දැන් ලෝකෝත්තර ප්‍රඥාව තමා තුළ තියද නැද්ද කියලා මනින්න ඕන නම් ශ්‍රාවකේ ඒ ගැන බලන්න තියෙන්නේ ධර්මානුකූලව ඒ සතිපට්ඨාන සූත්‍රයේ අන්තර්ගත ආනිසංස සතිපට්ඨානේ ආනිසංස තමා තුළ විද්‍යාමාන වෙනවද නැද්ද කියලා බලන එක පමණයි. ඒකිනුත් මං කියා දුන්නා මේ සතිපට්ඨානයේ ආනිසංස හතක් පෙන්නුම් කරනවා හතක්. මේ හතෙන් පහක් ලෞකික ස්වરૂපේවා ඒ වගේම දෙකක් ලෝකෝත්තර ස්වરૂපේවා. මේ ලෞකික ස්වરૂපේවා නම් අපිට දැනගන්න පුළුවන් ඒ වගේම හොයා ගන්න පුළුවන් ලෝකෝත්තර ස්වરૂපේවා දෙකක් තියෙනවා ඒ දෙක හොයන්න ශ්‍රාවකයෙකුට බෑ ඒක නිසාවෙන් තමා තුළ ලෝකෝත්තර ප්‍රඥාවේ ක්‍රියාකාරකම් ඒ වගේම ඒ ප්‍රඥාව තුළ යම්කිසි දියුණුවක් තියද නැද්ද කියලා මනින්න වෙන්නේ මේ මහා සතිපට්ඨාන සූත්‍රයේ අන්තර්ගත සතිපට්ඨාන ආනිසංස වල මුල් පහ ගැන දැනුවත් වීම. අනිත් දෙක ගැන දැනුවත් වුණා කියලා ඔයගොල්ලන්ට මේ ප්‍රඥාවන් මනින්න හම්බෙන්නේ නැහැ. ඒකෙන් හින්දා ඒ ගැන බොරුවට හොයන එක නවත්තලා තමා හරි දේ කරනවද නැද්ද කියන එක හරියට මේ සීල සමාධි ප්‍රඥාව වඩනවද නැද්ද කියන එක තීන්දුව කරන්න ඒ මූලික ආනිසංස පහ ගැන සලකලා. දැන් ඊයේ දවසේ මම ඒකේ පළවෙනි ආනිසංසය කියා දුන්නා. මොකද්ද බුදුහාමුදුරු පෙන්නනවා මේ සංසාරගත සත්‍යයන්ගේ පිරිසුදු භාවය. ඒ කියන්නේ සත්තාන විසුද්ධිය පිරිසුදු භාවය නැත්නම් අපිරිසුදු භාවයේ මිදවීම සම්පූර්ණ කරන්නේ මේ සතිපට්ඨාන කමඨහන පමණයි. සතිපට්ඨානේ වැඩිම පමණයි කියන්නේ. දැන් මෙතන මේ සංසාරගත සත්‍යය පිරිසිදු වෙන්නේ කොහොමද අපිරිසිදු වෙන්නේ කොහොමද දැන් අපි සංසාරගත සත්තු නිසාවෙන් අපිට පිරිසිදු වෙනවට වැඩිය අපි ඉගෙන ගන්න වෙන්නේ අපි ළඟ තියෙන්නේ අපිරිසිදු වීමේ ලක්ෂණ. එහෙනම් දැන් තම තමන්ට ලේසියෙන් පහසුවෙන් මේ අපිරිසිදුකම ඉගෙන ගන්න පුළුවන්. සංසාරගත සත්‍යයගේ අපිරිසිදු වෙන රටාව මොකද්ද මං කියා දුන්නා මෙතන බුදුහාමුදුරුවෝ මනින ඒකකය වෙන්නේ සංසාරගත සත්වයන්ගේ වර්තමානය අපිරිසිදු වෙන්න නම් සංකල්පනාවල අභිජ්ජා දෝමනස්ස දෙක නැත්නම් අභිජ්ජා ව්‍යාපාද කියන සංකල්පනා දෙක හටගත්තොත් වර්තමානය අපිරිසිදුයි. එතකොට අතීතයේ සංකල්පනාවල අභිජ්ජා දෝමනස්ස කියන දෙක නැත්නම් අභිජ්ජා ව්‍යාපාද කියන ධර්මතා දෙක හට අරගෙන එවෙන් පවත්තු කායික ක්‍රියා වාචික ක්‍රියා හෝ මානසික ක්‍රියා වල යමක් තියද ඒක අතීතයේ අපිරිසිදු වීම. එහෙනම් දැන් මේ වින්වතුන්ගේ ජීවිත කාලය ගත්තොත් මේ වර්තමානයේ අපිරිසිදු වෙන එක තවදුරටත් සිදු වීගෙන යනවා. අතීතයේ අපිරිසිදු වෙච්ච එකේ ඉතුරුක් තියෙනවා. මේක කාටවත් මග අරින්න බෑ. නිකන් පූජා තියලා එතනින් ගියාම කප්පන් ගෙවල මේවා පන්නන්න බෑ. මේවා හැමෝටම ධම්ම නියාම විදිහට වැඩ කරන්නේ.
දැන් ඉස්සෙල්ලා දැනගන්න ඕනේ බුදුහාමුදුරුව පෙන්නනවා. හැබැයි මේ මෑන් යංකිචි දේවල් දැන් බෝධිසත්වයේ පහළ වෙනකොටත් ඉන්දියාවේ හිටියේ මිනිස්සු මේ අතීතයේ අපිරිසිදු වෙච්ච ඔක්කොම ටික හංගන්න හංගගෙන ජීවත් වෙන්න තරම් දක්ෂ කන් හොයාගෙන තියෙනවා. හංගලා ජීවත් වෙන්න. දැන් ආලාර කාලාම උද්දකාරාම පුත්‍ර වගේ ගුරුවරු කරේ ඔය අතීතයේ මේ අපිරිසිදු වෙච්ච ඉතුරුව හංගන එක තමයි. සංගෝණ එක. මෙහිම මිනිසෙක් අතීතයේ අපිරිසිදු වෙච්ච ටික සැඟෙව්වම මිනිසයා නිකම්ම බ්‍රහ්මත්වයට පත් වෙනවා. සංසාර විමුක්තියට නෙමෙයි පත් වෙන්නේ තව සාංසාරික ස්වરૂපයකට. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒ බ්‍රහ්මත්වයෙන් පස්සේ ඒ නරක එළියට එනවා. දැන් මේක මෙහෙමනම් මේක මේ බ්‍රහ්මත්වයටපත් වෙන්නේ මිනිස්සෙක් එතකොට බොහොම අපහසුතාවයකින් පුහුණු කරන නිකම් මේ ඉබේ පාර යනකොට හම්බෙන ගුණයක් නෙවෙයි මේක. නිකම් පාර යනකොට අහම්බෙන් කල්පනා වෙච්ච ගුණයක් වගේ ගන්න වෙන්නේ. දැන් මේ පිංගතුන් එහෙම නෝ මේ පාර යනකොට කල්පනා වෙන්නේ ටිකම අවිද්‍යා පත්‍ය සංඛාරා. ඒ වුණා කියලා මොකව වෙන්නේ නැහැ නේ? පිරිසිදු වෙන්නේ නැහැ නේද? තේරුණානේ? දැන් පළකයි හිතාගෙන ඉන්නවා එහෙම අපි පිරිසිදු වෙලා තමයි එහෙම කල්පනා එන්නේ කියලා. ඒ මේකක් නැහැ මේ. ඒකත් අපිරිසිදු වෙන්න කල්පනාවක් වෙන්න පුළුවන්. තමන්ට. කොහොම හරි මේ බ්‍රහ්මත්වයේ වගේ තැනකට මිනිස්සේ ගියොත් අතීතයේ දේ අපිරිසිදුකම් ඔක්කොම తాවකාලිකව යට යනවා. වර්තමානයේ අපිරිසිදු වෙන්නේත් නැහැ. එතකොට එයාට සංසාරයක් විදියට නෙමෙයි තේරෙන්නේ දේ. සංසාර විමුක්තිය විදියටයි නිවන විදියටයි තියෙන්නේ. එහෙනම් සංසාර දුක තියෙන්නේ මේ අපිරිසුදුකම මතයි. ඉතින් වර්තමාන අපිරිසුදු වීමක් මනසේ නැත්නම් අතීත අපිරිසුදු වීමේ යට ගිහිල්ලා තියෙනවා නම් සැඟ වෙලා තිබුණොත් එයාට ඒක නිවන තමයි. ඒ නිවන මිසක් එයාට ඒක තව දුරටත් සංසාරේ නෙවෙයි. දැන් ඒක යාලාර කාලාමුද්දකාරම් පුත්‍ර වගේ ඒ ගුරුවරු මේ ඒගොල්ලෝ ලබාගත්ත මේ තමන්ගේ පිරිසිදු අපිරිසිදුකම හංගගත්තේ තැන නිවන කියලා රැවටෙන්න හේතුව. දැන් මේ පින්වතුන් රැවටෙන්නේ මොකටද කියන එක බැලුවම අර අපිරිසිදු ගොඩේම තම කුණු ගොඩකට. අරක නම් සාධාරණ දෙයක්. දැන් ඒක හිංසාවෙන් අපි රැවටෙනවා වැඩි මේකට. මේ අපිරිසිදුකම හැංගිලක් නේ මේ රැවටෙන්නේ. තමා තුළ අපිරිසිදුකම නැහැ කියලා බොරුවට හිතාගෙන. අරගොල්ල රැවටුනේ නැති බව නැති වෙලාවේ අත්දැකලා. මොකද අත්දැකේ නැති බව දන්නවා ඒගොල්ලෝ. නැති වෙලා දිනේ සැඟ වෙලා. දැන් ඔය தත්ත්වය එහෙනම් අපිට බ්‍රහ්මත්වයට අපිපත් උනේ නැත. සමහර අවස්ථා තියෙනවා අපෙත් ඔය අපිරිසිදුකම తాවකාලිකව සැඟ වෙනවා. తాවකාලිකව අපිරිසිදුකම රැඟ වෙනවා. හැබැයි අර වගේ ස්ථාවර ස්වરૂපයක් නැහැ මේක. දැන් මේ දැන් මිනිස්සේ ගත්තම මේ අපිරිසිදුකම తాවකාලිකව සැඟ වෙන අවස්ථාව තමයි කාමාවචර කුසලිය. ඒ කියන්නේ දැන් කාම බණ අහනවා කියන එක තුළ කාමාවචර කුසලයක් මේ. දන් දීම කාමාවචර කුසලයක්. ඒ කියන්නේ ඒ වගේ ඔය කාමාවචර කුසලයට ඇති අර තවත් විදිහකින් ඉදර දොරේ ගත්තොත් කාමාවචර කුසල් තමයි අර මම මතක් කරපු විදිහට මංගල සූත්‍රයේ තියෙන මංගල කාරණා. දෛනික ජීවිතයට සම්බන්ධ මංගල කාරණා. ඒකේ අවසාන ටික ගන්න බෑ. අවසාන ලෝකෝත්තර මට්ටමේ තියෙන මංගල කාරණා ටිකක් තියෙනවා. ඒ කියන්නේ ඉහෙන් පස්සේ විතර මංගල සූත්‍රයේ තියෙන මංගල කාරණා වලින් 29 දක්වා ගත්තොත් ඒවා නිකන් ජීවිතේ එක්ක බැඳිච්ච. ආන්නේ මංගල කාරණයක් තමයි තුල සක්‍රීය වෙන මොහොතක తాවකාලිකෝ පිරිසිදුයි. ඒකයි මංගල කාරණා කියලා දාගත්තේ. නමුත් අපිරිසිදු කමේ තෙන්දි නැති වෙලා දේ තියෙන්නේ සැඟ වෙලා. ඒ తాවකාලිකව සැඟ වෙලා.
ආලාර කාලාමකරේ ඔහොම එකක් නෙමෙයි. තාවකාලිකව සංගෝපී එකක් නෙමෙයි. දැන් මංගල කාරණයක් ඔයගොල්ලන්ගේ දැන් දාහනයක් විදියට තමන්ගේ දෙමව්පියන්ට වැඩි ලෙඩෙක් ඉන්නවා gitu නැත්නම් දෙමව්පිය ලෙඩ වෙලා එයාට සලකනවා. ඔය සලකන එක පැය 24ම කරන වැඩක්ද දවසක පොඩි කාලයක් කරන එකක්ද? පොඩි කාලයක්. ආ ඒ කාලේ අර මෛත්‍රියෙන් කරුණාවෙන් කරනවා නම් අන්න අපිරිසිදුකම සංගවෙයි. තේරුණ ඊළඟට ඒ වැඩේ නැවැත්තුවට පස්සේ ආය අපිරිසිදුකම එළියට එනවා. දැන් ඔහොම මිසක් ඔය ආමිස පින්කමකින් අර ආලාර කාලාම වගේ ස්ථාවර අපිරිසිදුකම සංගවන්න පුළුවන් හැකියාවක් කාමාවචර කුසලයට නැහැ. දැන් එහෙමනම් ඔය කාමාවචර කුසලයේ දානීය සිල් රැකීම එතනින් ගියාම බුදු පූජා පැවැත්වීම අර අනුන්ට සංග්‍රහ කිරීම ඕනම දෙයක්. මේ හැමතැනම එහෙනම් මේ තාවකාලික අපිරිදු කමින් අහක් වෙන්න පුළුවන්. එහෙමනම් බුදුහාමුදුරු දේශනා කරනවා මේ සතිපට්ඨානයේ වඩන්නා විශේෂයෙන්ම ගිහි ශ්‍රාවකයෝ ශ්‍රාවකයන්ට උදව්වක් වෙනවා. අර තමන්ගේ දෛනික ජීවිතයේ මංගල කාරණාවල අනුගත දේවල් සාමාන්‍ය ජීවිතය තුළ පුරුදු කිරීම. මොකද හේතුවයි ඒ මංගල කාරණයක් ගෙදෙද්දී හෝ රැකියාවලදී හෝ කොහේදී හරි සිදු වෙන වෙලාවේ ඒ මොහොතේ අපිරිසිදු වීමක් සිදු වෙන්නේ නැහැ. තේරුණානේ? මේ නැතුව මේ මෙහෙ ටික නැතුව මේ හැට පැනලා බුලප්පු වෙලා සෝවාන් බුලප්පු හැදුනා කියලා කරන්න දෙයක් නැහැ. එතකොට තමන් නම මුලා වෙනවා. මේ වේ වැඩකුත් නැහැ. තේරුණානේ? ඒකින්ද මේ බොරු කරන එකේ සීමාවකට යන්න වෙනවා මනුස්සයන්ට. නැත්නම් බොරු කරලා අවසානයක් ජය ගන්න බැරුව යන. දැන් තමන්ට එතකොට මේ භාවනාවක සතිපට්ඨාන භාවනාවක් කරනකොට ඒකමද අනිවාර්යෙන් කරන්න වෙන්නේ? ඒක කරන්න නැතුව ගියේකට ගෙදර දොරේ වැඩ කටයුතුත් අර විදියට කරොත් වාසියක් වෙනවද නැද්ද? වාසියක් වෙනවා. නැතුව දැන් ඔයගොල්ලෝ කරන්නේ එහෙම නෙමෙයි. දැන් ඔයගොල්ලෝ කරන්නේ බලන්න හැට පැනලා පටන් ගන්නවා භාවනාව. පටන් ගත්තම පස්සේ මොකද්ද කියන්නේ? මට මේ භාවනා කරන්න ඉවර නෑ, වෙලාව නෑ. එතකොට එහෙම හිතන ඕනම වෙලාවක මං මේ කියන ගුණේ මොකක් මොන ගුණයකටද වැටෙන්නේ? වැටෙන්නේ කියන්නේ තමන්ගේ සංකල්පනා අපිරිසිදු තත්ත්වයටද පත් වෙන්නේ පිරිසිදු තත්ත්වයටද? මට ඉවර නෑ. නේ? මට වැඩ වැඩි. ගෙදර ලෙඩ්ඩු. නේ? ගෙදර ලෙඩ්ඩු හිටියත් යමන්නේ පළක් අය භාවනා කරන්න බෑ කියලා කියන කතාව. මට භාවනා කරන්න එන්න විදිහක් නෑ. මොකද? ගෙදර බල්ලෙක් කියලා. ඉස්සෙල්ලා එන්න විදියක් නෑ. ගෙදර බල්ලෙක් හිටියා. උගේ කකුල් දෙකයි. දැන් කකුල් හතර බල්ලෙක් හින්ද එන්න විදියක් නෑ. දැන් පිරිසුදුසෝය කියන මනස එතකොට ඈ දැන් ඔවා කියන ඔය සංකල්පනා පිරිසුදුද අපිරිසුදුද? තවම හොයාගන්න ඕනේ. නැතුව මේකේ විසඳා ගන්න බෑ. මේවා අපිරිසුදුයි. තේරුණා නේද? මේ අපිරිසිදු වුණාට පස්පව් කියන එකට වැටෙන්නේ නැහැ. අපිරිසිදු. තේරුණා නේද? දැන් තමන් පුළුවන් තරම් ඒව මගහරින්න පුළුවන්. මොකද මේ භාවනා කරන්න ඒව ප්‍රශ්න නෙමෙයි. තේරුණා නේද? භාවනාවට ඒව ප්‍රශ්න කරගන්න හොඳ නැහැ. මොකද ඒකෙන් වෙන්නේ තව තව අපිරිසිදු වෙනවා. මේ අපිරිසිදුකම වැඩි කරගෙන පැය භාගයක් භාවනා කරා කියලා අපිට මේකේ ඉහළ ප්‍රතිඵලයක් එකපාරට ගන්න බෑ. භාවනාවේ දියුණුවක් තියෙන්න පුළුවන්. ඒ දියුණුව ප්‍රකට කරගන්න තරම් ශක්තිමත් වෙන්නේ. මොකද අර අපිරිසිදු ගමෙන් වහනවා අර භාවනාවේ ගුණේ. දැන් එහෙමනම් දැන් ඔය අපිරිසිදුකම කියන එක දැන් තේරෙන්න දෙන්නේ අමුතු දෙයක් නෙවෙයි. අපි අපිට උරුම දෙයක්. මේ සංසාරගත සත්‍යයේ උරුමයක් අපිරිසිදුකම. තේරුණා නේද? නැතු මේ තමන් ළඟ අඩුවක් තියන අනික් කෙනා ළඟ වැඩියෙන් තියෙන එහෙම එකක් නෙමෙයි. අපි ඔක්කොටම උරුම වෙච්චි මානව හිමිකම්. එතකොට මේ අපිරිසිදුකමේ හැබැයි මෙහෙම දේවල් මේ අපිරිසිදු වෙන එකෙන් අපිට තරමක් දරුණු ලෙස අපිරිසිදු වෙන එක නවත්තගෙන මිනිස්සෙක් වගේ ජීවත් වෙන්න පුළුවන්.
ඒකට අමුතු දෙයක් ඔයගොල්ලෝ ඕනේ නෑ හොයන්න. කාගෙන්වා අහන්න ඕනේ නෑ. ඔයගොල්ලෝ දෙමව්පිය පවා කියා දීපු ක්‍රමයයි තියෙන්නේ. මොකද්ද පන්සිල් රැකගෙන ජීවත් වෙනවා නම් මනුස්ස මට්ටමට එහා ගිය පහ මනුස්සත්වයෙන් පහලට වැටෙන අපිරිසිදු වීම වලින් මිනිස්සයා පිරිසිදු වෙන්නේ නෑ. තේරුණානේ? පන්සිල් රැකගෙන ජීවත් වෙනකොට මිනිස්සයා පිරිසිදු වෙනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. අසාමාන්‍ය ලෙස මනුස්සත්වයට පහළ මට්ටමක තිරිසන් සතෙක්ගේ සතරපාය සතෙක්ගේ තරමට අපිරිසිදු වෙන්නේ නැහැ මිනිස්සේ පන්සිල් රැකගෙන ජීවත් වුණ වෙන කාලේ. තේරුණානේ? එතකොට පන්සිල් රැක්ක කියලා තමන් පිරිසිදුම කියලා ගන්න එපා. පන්සිල් රැකීමත් දරුණු අපිරිසිදු වීමෙන් වළකින ක්‍රමයක් විතරයි. පන්සිල් රැකගෙන කොච්චර ජීවත් වුණත් අර අපිරිසිදු වීමක් තියෙනවා. නමුත් ඒ අපිරිසිදුකම බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ සංසාරේ සතර අපායේ අපිරිසිදුකමට ගැලපෙන ඒවා නෙමෙයි කියලා. පන්සිල් රැකගෙන මිනිස්සේ ජීවත් වුණාට. හැබැයි කවදාවත් පන්සිල් රැකගෙන තිරිසනේ ජීවත් වුණාට එහෙම එකක් තියෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. තේරුණානේ? මනුස්සයෙකුට විතරයි ඒ එහෙම වෙන්නේම වෙනවා කියලා දෙතන කරන්නේ. ඒකින්ද දැන් පන්සිල් රැකගෙන වල්ව හැදුවා කියලා ඔයගොල්ලන්ට අමුතු ගුණයක් ඒ බල්ලගේ තියෙන්නේ නැහැ. තේරුණා නේද? එහෙම දෙයක් හිතන්න බෑ. මොකද එතන දිට්ටිගත මනසේ සිදුවෙන දේවල් ගොඩක් වෙනස් වෙනවා. මොකද තිරිසන් මනස මනස්තලය මනුස්ස මනස්තලය නෙමෙයි. තිරිසන් තලයි. දෙවනාට දැන් මෙහි බැලුවම නම් ගොඩක් වටිනවා. දැන් මෙහෙම එකක් තියෙනවා. දැන් පන්සිල් රැකගෙන මිනිස්සේ ජීවත් වුණොත් මේ මිනිසයාට මනුස්ස තලයෙන් පහළට මනස යනවා අඩුයි. අපිරිසිදු වීම අඩුයි කියන එකයි. මනුස්ස තලයෙන් පහළ තිරිසන් තලයේ හෝ ප්‍රේත ලෝක තලයේ හෝ සතර අපායේ වෙනත් තලයකට මනස පහළට බැහැලා නැහැ. තේරුණානේ? දැන් අපි හිතමු දැන් මෙහිදී මම මෙහි අමුතු දේවල් තියෙනවා. ඒ අපි ඉස්සරහ දැකලා තියෙනවා. ඒකත් මේ 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 බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්මයේ අනුව සිදු වෙනවා කියලා හිතා ගන්න පුළුවන්. මොනවද දැන් මේ මේ මෙහිදී දකිනවා මේ මේ බල්ලෝ මිනිසයන්ට වැඩි ඉහළයි. මේක මේක උනේ කොහොමද? දැන් මේ විතරනේ යුරෝපයේම එහෙම එකක් තියෙනවා. බල්ලෝන්ගේ ಗುಣ බල්ලන්ට ලැබෙන පහසුකම් මනුස්සය ඉක්මනට. තේරුණානේ? දැන් බා මනුස්සයන්ට සලකන දැන් ලංකාවේ එහෙම දැන් පෙරක් මනුස්සය ඉන්නවා මේ මේ පාංශකූල දෙන්නේ නැහැ තමන්ගේ නෑදෑයන්ට. ඒකටත් ඒ බූර්ග ගහ ඉඳලා මොකක් හරි කරලා යනවා. එහෙම කරන බෞද්ධයෝ ඉන්නේ රටේ. එහෙන් ආපු අය මෙහි බල්ලන්ට පාංශකූල දෙනවා. කොයි තරම් පරිවර්තනය. දැන් දැන් මරණය ගැන මනුස්ස මරණයකට සමාන කරගන්නවා. තේරුණානේ? ඒකනේ මේ එහෙම කරන්නේ මේ. මං කියන්නේ කරන ඒවා නරකයි හොඳයි කියන්න නෙමෙයි. මොකද මේ මෙහෙම වෙන්නේ කියන එක අපි බලන්න ඒවා. මොකද අපේ පිරිසිදු අපිරිසිදුකම අත් එක්ක සම්බන්ධයක් තියෙනවා. මේක මේක වෙන්නේ ඒ බල්ලගේ තියෙන වාසනාව. තේරුණානේ? ඒක කරන මිනිස්යාගේ තියෙන හොඳකම නෙමෙයි බල්ලගේ වාසනාව. තේරුණානේ? දැන් වැඩි පහසුකම් ලැබෙන දැන් අර මං ඉස්සරම මේ බණේදී ගියා දුන්න නේද ඔයගොල්ලන්ට කාමාවචර කුසල් තියෙනවා කියලා. ප්‍රඥාව තියෙන හා ප්‍රඥාව ලෞකික ප්‍රඥාව නැති කියලා කුසල් දෙකක් තියෙනවා කියලා. තේරුණානේ? ඔන්න දැන් ප්‍රඥාව අඩු කුසල් කරන අයට ප්‍රඥාව නැති හින්දා අර පන්සිල් කඩන එකත් කරනවා. තේරුණානේ? ඒ වගේම ලොකු පින්කම්ක් කරනවා. ඉතින් ඒ මේ පින්කම් නෙමෙයි කරන්නේ. අසද්දුස දාන දෙන්නේ. නමුත් රැට පාටි.
තේරෙන්නේ නැහැ. ඕකෙ දැන් බැලුවම මොකද්ද තියෙන්නේ? එතකොට අසද්දුස දාන දෙනකොට, ඒ කියන්නේ අමුසු අමුසු දාන දෙනකොට, ඒවට ලොකු කෝටි ගණන් වියදම් කරනකොට, එයා මනස පිරිසිදුද අපිරිසිදුද? පිරිසිදුයි. තේරෙන්නේ නැහැ. නමුත් මේ පිරිසිදු භාවය තුළ ප්‍රඥාව අඩුයි. ඒකින්ද දන් දෙනකොට හරියට දන් දෙනවා, පන්සිල් කඩනකොට හරියට පන්සිල් කඩනවා. තේරුණානේ? දෙකම එකට ගෙනියනවා. එහිම අය මැරෙට යනවා. ඊට පස්සේ උපදින්නේ කොහෙද? ආමිස පිපිංකම් ගොඩක් කරපු හින්දා උපදින්න ඕනේ අර ආයුෂ වර්ණ සැප බල වැඩියෙන් ලැබෙන්න. ඇයි අර ආනිසංස තියෙන එහෙමනේ ප්‍රඥාව නැති පුතල් වල? ඒවා ලැබෙන ඉදී සැප සම්පත් තියෙන එකක් උපදිනවා. පන්සිල් කඩපු හින්දා මිනිස්සු කියලා උපදින්නේ නැහැ. දැන් ඒකට උරුමකම් කියන්නේ කවුද එහෙනම්? ඔව්, සැප සම්පත් නිඳ පුළුවන් බල්ලෝ බලල්ලු බවට ඇරෙ. දැන් එහෙම කට්ටිය වැඩි වෙනෝනේ ඉස්සරට වැඩි. දැන් ඉස්සරට වැඩි එහෙම එහෙම සමාජයක් මේ කියන්නේ මේක මේ 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 ඔයගොල්ලන්ට විතර සීමා වෙච්ච එකක් නෙවෙයි මුළු ලෝකෙම එහෙම සමාජයක් බිහි වෙනවා. තේරුණානේ? එතකොට ඇයි එහෙම වෙන්නේ? මේ මිනිස්සුන් අකුසල් කරනවා ප්‍රඥාව අඩුයි. තේරුණානේ? දැන් අපි මේ කතා කරගෙන යන්නේ වට උදව් වෙන හින්දා මම මේ ඔක්කොම මතක් කරලා දෙන්නේ. නැත්නම් ඔයගොල්ලොත් නිකන් ආමිස පින්කම් වලින් නිවන් දකින්න ගියා කියලා මේක හරියන්නේ නැහැ. බුදුහාමුදුරේ එහෙම දේශනා කරන්නේ නැහැ. තේරුණානේ? මේ සතිපට්ඨානය කියන දේ වෙන දෙයක්, භාවනාව තව දෙයක්. දැන් අපිට ඔය විදිහට ඔය දැන් විවිධ අපිරිසිදු වීම වලට අතීතී අපිපත් වෙලා තියෙනවා. ඒ වගේම විවිධ විදිහේ අපිරිසිදු වීම වලට වර්තමානයේ විටින් විට අපිපත් වෙනවා. ඒක මගහැරෙනව නම් මගහැරෙන්නේ අර කාමාවචර කුසල් වලදී නෑ. නැත්නම් මං කිව්වා ගෙදර දොරේ ඉඳලා අමුතු කුසල් කරේ නැතුවත් යමක් නෑ. අර මංගල කාරණා සම්පූර්ණ වෙනකොට මේ අපිරිසිදු වීම නෑ කියලා. ඉතින් එන්නේ ඒකේ ජීවත් වෙන්න තව උත්සාහගත යුතුමයි. මේ පුහුණුව ඊට අමතරව විය යුතු දෙයක්. පුහුණුවෙන් අපිට සැබෑ ලෙස මේ බුදුහාමුදුරුව පෙන්නන දේවල් අත්දකින්න පුළුවන්. මං කිව්වේ අර ලෞකික කාරණා, ලෝකෝත්තර ඒවා නෙමෙයි, ලෞකික කාරණා ටික අත්දකින්න පුළුවන්. මේ අත්දකින්නවා නම් මේ දේ මේක ලැබෙන්නේ ඒකායන ක්‍රමයේ සතිපට්ඨාන පුහුණුවෙන් පමණයි. දැන් මම අද දෙවෙනි කාරණේ ගැන තොරතුරු ටිකක් කියන මේ ආනිසංසෝල. ඒක තමන්ගේ ජීවිතය තුළින් විද්‍යමාන කරගන්න පුළුවන්. හැබැයි හරියට මේ කියන දේවල් වරද්දලා ගන්න නැතුව, මොකද මේවා සාමාන්‍ය මේ ආනිසංසය එක්ක අපි හැමදාම ජීවිතයේ පොරබදිනවා. ඒවා දඟලන්න සිදු වෙනවා. දෙවනි ආනිසංසය අපිට උරුම ආනිසංසය, උරුම දුකක් මේ. ඒ දුකට අපි හැම කෙනාමපත් වෙනවා. ඒ දුකින් ඒක ඒ දුක විඳවන්න නැති තත්ත්වයට සතිපට්ඨානේ වඩනකොට එයාපත් වෙනවා. මොකද දුක මගහරින තත්ත්ව අපේ ජීවිතයේ ඕනතරම් තියෙනවා. අන්න ඒව නෙවෙයි මෙතන වෙන්නේ. මගහරින් නැතුව මේ දුක ඉක්මවන ගතියක් සතිපට්ඨානේ තුලින් වැඩිනවා කියන එක තමයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. මොකද්ද මේ දුක? දෙවෙනි ආනිසංසය තමයි මේ දුකට අයිති ශෝකය ඉක්මවනු. දැන් දෙවෙනි ආනිසංසය ශෝකය ඉක්මවනු. ඒ වගේම ශෝකය එක්කට බැඳිලා තියෙනවා තව පරිදේවිය. ශෝකය පරිදේවිය ඉක්මවනු. මේ පරිදේවිය කියන එකයි ශෝකය කියන එකයි මේ කාටවත් මිනිසුන්ට ඇත්තටම උගන්වන්න දෙයක් නැති දෙයක්. මම ශෝකය දන්නේ, මම පරිදේවිය දන්නේ කියන කිසිම මිනිසෙකුට කියන්නේ. තේරුණනේ? ඒකින්ද මේ ඔයගොල්ලන්ට මේ බණ අහලා ඉගෙන ගන්න ඕනේ දෙකක් නෙමෙයි මේ ශෝකය කියන ධර්මතාවයයි පරිදීවේ කියන ධර්මතාවය. මේක ඔයගොල්ලා මිනිස්යන්ගේ උරුමය. මේක හැමෝම දන්නේ දෙයක්. දන්නේ මේ දුක විඳන. හැබැයි මේ මේ මේක දුකක්. ශෝකය කියන්නේ දුකක්. පරිදීවේ කියන එක දුකක්. මේ දුක අපිට
වර්තමානයේ විතරක් හටගන්න එකක් නෙවෙයි. මේ ශෝකය කියන දුක අතීතයත් එක්ක සම්බන්ධයක් තියෙනවා. තේරුණානේ? එහෙමනම් අර අතීතයේ අපිරිසිදු වෙච්ච තැනක ඉතුරුවක් තමයි වර්තමානයේ ශෝකය. තේරුණානේ? එතකොට දැන් අපි අතීතයේ කොච්චර වුණත් තමන්ම විශ්වාස කරන්න එපා. අපි අතීතයේ පිරිසිදුවා නෙමෙයි, ඕන තරම් අපිරිසිදු වෙලා තියෙනවා. තේරුණානේ? එතකොට දැන් එක දෙකින් ඔයගොල්ලන්ට සතුටු වෙන්න පුළුවන්. මේ මම අමනුස්ස මට්ටමින් අපිරිසිදු වෙලා නැහැ කිය. ඒක තීන්දුව කරන්නේ කොහොමද? පන්සිල් රැකගෙන ජීවත් වුණා නම් අමනුස්ස මට්ටමින් මේ ජීවිත කාලයේදීම අපිරිසිදු වෙලා නැහැ. තේරුණානේ? දැන් බුදුහාමුදුරන්ට මේ නිවන් දකින්න පන්සිල් කැඩුවේ මනුස්සයන් නිවන් දකින්න බෑ කියන එකක් නැහැ. දැන් සාසන ඉතිහාසය බලන්න, ඒ ඕන තරම් ඔය පන්සිල් කඩපු අයම රහත් වෙලා තියෙන ඕන තරම්. තේරුණා නේද? මේක මේ බොරු කරේ නැත්නම් විතරයි මේ සටන දිනන්න පුළුවන්. රඟපාන්න ගියොත් මොකක් කරන්න බෑ. තේරුණා නේද? එහෙනම් මේ පන්සිල් කැඩීම රැකීමවත් නෙමෙයි මේකට වැදගත් වෙන්නේ. තමා ගැන තමන් හරි දේ දැන ගැනීමද? ඒක තමයි ධර්මයේ දැන ගැනීම කියන්නේ. දැන් ඒක නිසා මේ ශෝකය කියන ධර්මතාවය, ශෝකය කියන්නේ දුක විපාකය, අතීත කර්මයක විපාකය, අතීත අකුසලයක විපාකය, අතීත අපිරිසිදු වීමක විපාකය. ඒ ශෝකයයි පරිදේවයයි. පරිදේවය කියන්නේ ශෝකය වැඩි වෙලා අපේ සිදු වෙන කායික වෙනස්කම්, විකෘති, කායික විකෘති වලට කියනවා පරිදේව. දැන් කායික විකෘති එක එක්කෙනාට වෙනස් වෙනවා. දැන් ප්‍රබලම කායික විකෘතිය තමයි ඔය ශෝකයෙන් ඇති වෙන හැඬීම. හැඬීම ඒක විතරක් නෙමෙයි, වෙලක් අයට ශෝකේ වැඩි වුණාම හඬන එක කරන්නේ. ඊට වැඩි එක වෙනස් විදිහේ කායික විකෘති එන්න පුළුවන්. එයා අඬන්නේ, හඳුනෙන්නේ නැහැ. තේරුණානේ? නිකන් ඊට වැඩි දරුණු. ඒගොල්ලන්ගේ මේ පරිදේවිය තරුණේ කියන්නේ කල්පනාව නැති වෙනවා, පිස්සු හැදුනා වගේ ඉබාගාතේ ඇවිදිනවා. තේරුණානේ? ඒවා පරිදේවි. ශෝකේ වැඩි වුණා මිනිස්සු එක එක්කෙනාට වෙන්නේ පෙලක් අය අඬන නෑ. ඔගේ ඇඬීමේ රෝගේ වැඩි වුණාම ඇඬීමේ ගුණ වැඩි උපාසිකාවන්. තේරුණානේ? මේ උපාසකේ හඬ ශෝකේ වැඩි වුණාම අඬන ගුණ අඩුයි. නමුත් අර පරිදේවේ තියෙන මොනවද? අර මං කියන්නේ විකෘති තියෙන. තේරුණානේ? කතා නොකර ඉන්නේ ඒවා, ගෙවල් වල ඉන්නේ නැතුව ඇවිදින ඒවා, ඔන්න ඔහොම ඒවා. මේකත් පරිදේවේ. තේරුණානේ? තම ඔය තියෙනවා වෙලා කියවා. ඉතින් පාටි දානේවා, එදාට පාටි දානවා ශෝකයේ වැඩි කමට. මත්පැන් බොනේවා, ඔය පරිදේවේ පටන් ගන්න විදිහ එක එක්කෙනාගේ හැටි. දැන් කොහොම හරි කමන්නේ. දැන් එහෙම කියලා ඔයගොල්ලෝ මේ කාටවත් ගැලවෙන්න බෑනේ. මං ශෝකයේ දන්නේ නැහැ, මං පරිදේවේ දන්නේ නැහැ කියන්නේ. එහෙම ඒවා එහෙම කියලා දැන් කවුරු හරි නිකන් හරි හිතුවො මොකද වෙන්නේ මේ වෙලාවේ? හාමුදුරුවෝ කියන ශෝකයේ මං දන්නේ නැහැ, මගේ ජීවිතයට ඒක අදාළ නෑ කියලා නිකම් හරි ඔය වාඩි වෙලා ඉන්නකම හිතන්න මොකද වෙන්නේ? වෙන්නේ ආය අර අපිරිසිදු වීම තමයි ඉඳගෙන බණ අහනවා. ඉතින් ඔන්නෝම බොරු ටිකක් තමයි ඔයගොල්ලෝ හුඟක් වෙලාවට කරන්න ලෑත් වෙන්නේ. තේරුණානේ? ඒ එච්චරට මේ අපිට ශෝකයයි පරිදේවයයි අපේ අතැඹුලක් වගේ නිකම් ජීවිතයේ අංගිය, හැමදාම මුහුණ දෙන දුක. තේරුණානේ? හැබැයි මේක ප්‍රශ්නේ තියෙන්නේ මේ ශෝකයයි පරිදේවයයි දෙක, මේ ශෝකය එන කියන දුක තනියෙන් නෙවෙයි අපි හදන්නේ. කවදාවත් තනියෙන් ශෝකය හදලා නෑ අපි. වර්තමානයේ ශෝකී බවට පත් වෙන්න, ශෝකේ නැමැති පසුතැවීම දුකට පත් වෙන්න අපි අතීතයේ ඒක හදන වෙලාවේ දෙකක් එක්ක හදන්න. මොකද්ද මේ
හදන දෙක ශෝකයයි බියයි කියන දෙකම එකට හදන්නේ. මේ ශෝකය තනියෙන් කවදාව වැඩ කරන්නේ නැහැ. ශෝකයයි බියයි එකට අපි නිර්මාණය කරගන්නවා. තේරුණානේ? දැන් ශෝකයයි බියයි අපේ අතීතයේ හැදිලා තියෙන්නේ අර සංකල්පනාවල තියෙන අපිරිසිදු වීම වලින්. ස්වરૂප දෙකක් තියෙනවා අපිරිසිදු වෙන. එකක් තමයි අවිජ්ජා, ඇලීම හරහා අපිරිසිදු වෙනවා. අනික සංකල්පනාවල ගැටීම හරහා අපිරිසිදු වෙනවා. ව්‍යාපාර. තේරුණානේ? කවදාවත් මේ ඔයගොල්ලගේ ජීවිතවලට ඔය ශෝකයයි බියයි කියන දෙක ගැටීමෙන් නිර්මාණය වෙන්නේ නැහැ. ගැටීම හරහා හදපු එකක් නෙමෙයි. සියලුම ශෝකය, සියලුම බිය අපේ ඇලීම හරහා හදපේ. එන අපිරිසිදුත්තේ අපිට අතීතයේ ආවේ කොහොම මොන හරහාද? ශෝකය දැන් ගේන්න ඇලීම හරහා, අවිජ්ජා හරහා. ඔන්න ඕකත් දැනගන්න. තේරුණානේ? නැතුම් දැන් බොරුවට අඬල වැඩක් නැහැ. අපි ඔය අඬන එකේ පිටිපස්සේ දිනන ඇලිච්චි එක. තේරුණානේ? නිකම් මිනිහෙකුට කඳුළු වෙන්න බෑ. දැන් ඒ එහෙම කියලා අනුකම්පා කරන ඒවා මේ ඔය අධ්‍යාත්මික ලෝකේ නෑ. තේරුණානේ? නිකම් බලන්නකෝ. දැන් ඇලිච්චි එකකට, අතීතයේ ඇලිච්චි එකකට තමයි වර්තමානයේ ශෝකේ එන්නේ. එතකොට ඇලිච්චි එක අපිරිසිදු වීම. තේරුණානේ? දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා මනුස්සයෙකුට මෙහෙම ඇලෙන්න. මනුස්සයා ජීවත් වෙන්නේ කාම ලෝකේ. අපි ජීවත් වෙන්නේ කාම ලෝකේ. එහෙනම් මනුස්සයෙක් හින්දා මනුස්සයන්ට මෙහෙම ඇලීම්, එකිනෙකට වෙනස් වූ ඇලීම් වර්ග තියෙන්නේ හතරයි කියලා. තේරුණානේ? ඒවා හතරෙන්ම තම තමන් ඒවට ඇලිලා ඒ වෙලාවේ අපිරිසිදු වෙලා ඉතුරු කරගෙන තියෙනවා ශෝකයයි බියයි. මේක හැමදාම දෛනිකව උදේ ඉඳලා හවස් වෙනකන් අතීත ඇලීමේ එකතු කරගත්තේ ශෝකයයි බියයි මේ මොහොතේ පළ දෙන. මේක මේ භාවනාව හින්දවෙන දෙයක් නෙමෙයි. භාවනා කරත් මේක දෙනවා, නැතත් දෙනවා. මේ ටිකට මුහුණ දෙන්න වෙනවා. තේරුණානේ? සතිපට්ඨානේ වැඩුවම ශෝකයට මුහුණ දෙනවා, ශෝකයේ ඉක්මුණු. ඔන්න ඔය දෙක ඔච්චරයි වෙනස. තේරුණානේ? දැන් ශෝකය කියන එක අපිට අතීත ඇලීම් සඳහා, ඇලීම්මින්ද වර්තමානයේ හිමි දුකක් කියලා ඉතල දැනගන්න. දැනගෙන විතරක් නිකන් බෑ. එතකොට තමන්ට හිතාගන්න බෑනේ මම මේ දුක් වෙන්නේ ශෝකයෙන් කියලා දන්නේ නෑනේ. ඔයගොල්ලන්ට පෙලක් වෙලාට ඔය ශෝකේ එනකොට තමන් දුක් වෙනකොට හිතෙන්නේ තමන්ගේ ඇලිච්චි එකක් නෙමෙයි කියලා. මේ ලෝකයාම කරපු තමන්ට කරපු හානියක්. තව මිනිහෙක් හරි පුජ්‍යලෙක් හරි කරපු හානියක්. මොකද ධර්මයේ අපි දන්නේ නැති හින්දා. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවානේ මිනිස්සෙකුට ශෝකය කියන එක ඇතිකරන්න, ඇති වෙන්න ඇලීම් වර්ග හතරක් මනුස්ස ජීවිතය තුළ භාවිතා වෙනවා. ඒවා ඉතින් ඒවා පෙළක් ඒවා එක එක මනුස්සය භාවිතා නොකර ඉන්නත් පුළුවන්. අඩු වැඩියෙන් යොදා ගන්නත් පුළුවන්. සමාන නෑ මේවා. මනුස්ස හැම මනුස්සයෙකුට සමාන නෑ. ඒකින්ද මේ එක එක කෙනාට ඇති වෙන ශෝකයයි බියයි ප්‍රමාණයත් වෙනස් වෙනවා. දැන් ඒ ටික විස්තර කරන්නේ මෙන්න මේ විදිහට. බුදුහාඳුරු පෙන්නනවා දැන් සියලුම මිනිස්යාගේ උපදීනකොට මිනිස්සේ මෙලෝදයක් ගේන්නේ නිකම්ම නිකම්. අම්මා තාත්තාට අයිතිවාසිකම් කියන තව දරුවෙක් විතරයි උපදින්නේ. තේරුණානේ? දැන් ඉපදිලා ටිකක් කල් යනකොටම දැන් ඔයගොල්ලන් එම දරුවෝ දැන් ඔයගොල්ලෝ ගැන දන්නේ නැහනේ. ඔයගොල්ලන්ගේ දරුවෝ ගැන දන්නවනේ. ඒ දරුවාට දැන් දෙල්ලම් බඩුවක් හිමගෙන දුන්නම ඒ දෙල්ලම් බඩුව ටික කාලයක් යනකොට කාගෙද කියලා ඇහුවෝ කියන්නේ මොකක්ද? ළමයා. ඈ? ඔය ළමයාගේ කියන්නේ. තේරුණානේ?
දැන් ඔහොම ඔහොම ගියාම දැන් අවුරුදු දෙක කතා කරන්න පුළුවන් අවුරුදු තුනක් විතර වෙනකොට ළමයෙකුට තමන්ගේ කියලා බඩු කොච්චර තියෙද? ගේයින් භාගයක් විතර තියෙනවා. තේරුණානේ? ඒ ගේයින් භාගයක් විතර බඩු දිනවා. ඒව අල්ලන්නවත් දෙන්නේ නැහැ පෙරක් වෙලාවට. ඒක මගේ. තේරුණානේ? දැන් ආන්න එන්නේ ඒක තමයි මිනිස්යාගේ ශෝකයේ එක අවස්ථාවක්. ඒකට කියනවා ප්‍රිය වස්තු. තේරුණානේ? දැන් ඔයගොල්ලෝ දරුවන්ට ප්‍රිය වස්තු අරන් දෙනවා. පුරුදු කරන්නේ ඔයගොල්ලොමයි මේ ප්‍රිය වස්තු ගණන් ඉස්සෙල්ලා හැබැයි ප්‍රිය වස්තු කියලා ඔයගොල්ලෝ දෙන්නේ රත්තරන් නෙවෙයි. ඩොලර් නෙවෙයි, රුපියල් නෙවෙයි. දෙන්නේ මොනවද? සෙල්ලම් බඩු. තේරුණානේ? සෙල්ලම් බඩු වලට තමයි ප්‍රිය වෙන්නේ දරුවා. ඇඳුම් පැළඳුම් වලට ප්‍රිය වෙන්නේ මුලින්ම. දැන් එහෙම ප්‍රිය වෙච්චි ඔයගොල්ලෝ අද වෙනකොට ප්‍රිය වස්තු කොච්චර තියද ගණන් කරන්න පුළුවන්ද කාටද? මට තියෙන්නේ මෙන්න මෙච්චරයි ප්‍රිය වස්තු කියලා කාට හරි කියයිද? මෙන්න මෙච්චරයි මට නම් තියෙන්නේ, ඊට වැඩි නම් නෑම කියලා කියයිද? කියන්න බෑ. ඔයගොල්ලන්ට ළමයට වැඩි, ළමයා යන සමහරට තිබුණේ කාමරයක් ඇතුළේ ප්‍රිය වස්තු ටික. ඔයගොල්ලන්ගේ ලංකාවේ තියෙනවා මෙහෙත් තියෙනවා. තේරුණානේ? ආන්න දැන් ප්‍රිය වස්තු තියෙනවා නම් ඒ ප්‍රිය කරන හැම වෙලෙම ප්‍රිය වස්තු ඇති වෙච්ච මොහොතේම තමයි ඔයගොල්ලෝ අපිරිසිදු වෙන්නේ. තේරුණානේ? ප්‍රිය වස්තුව මගේ කියලා ගත්තේ මොහොතේ අපිරිසිදු වුණා. ඒ අපිරිසිදු වෙනකොටම දුක් දෙකක් බැංකුවේ දැම්මා. මොනවද දුක් දෙක? බිය, ශෝකය. තේරුණානේ? නිකන් දෝකේ ඉන්නේ නැහැ. එක විදිහක් තමයි ප්‍රිය වස්තු තියෙන්න ඕනේ. තේරුණානේ? දැන් ප්‍රිය වස්තු තියෙන හින්දා හැබැයි ශෝකය ප්‍රිය වස්තුව තිබූ පළයෙන් එන්නේ නැහැ. ඒක තමයි ඊට වැඩි නරක. දැන් ප්‍රිය වස්තුව ඒගොල්ලන්ට තියෙනවා. දැන් ගේ ගෙදර ප්‍රියයි අපිට. මිනිසෙකුට ගේ තමන්ගේ ගේ ප්‍රිය වෙන්න ඕනේ. එහෙමනම් ඒ එහෙම ප්‍රිය නැත්නම් ඒක මිනිසෙකුත් නෙවෙයි. අමතක කරන්න බෑ මේ. මිනිසෙකුට තමන්ගේ ගෙදර ප්‍රියයි. දැන් ඒක හින්දා ජීවත් වෙන්නේ සතුටින් ඒක. තේරුණානේ? එතකොට දැන් ප්‍රිය වස්තුව ගේනා ඒක නිසා වෙන්නේ ප්‍රිය වෙන්න වෙන්න බිය ශෝකය ගේන. තේරුණානේ? හැබැයි ශෝකය ගේන්නේ ප්‍රිය වස්තුවට මොකක් හරි හානියක් වුණ දවසට පමණයි. දැන් ගෙදරට හානියක් වුණොත් ශෝකය එනවා. හැබැයි බිය කියන එකට එන්න ඒ ප්‍රිය වස්තුවට හානියක් වෙන්න ඕනේ නැහැ. ආනියක් නොවී බිය එන්න පුළුවන්. ඔන්නක තමයි ඊට වැඩි දරුණු. හැබැයි සතිපට්ඨානයේ ආනිසංස නැහැ බියට. බියට මොකක් කරන්නේ? දැන් බියට මේ ආනිසංසයක් ගැන දේශනා කරන්නේ නැහැ. බියට යමක් කරනවා ආනිසංස ලැබwidetilde නැහැ. ශෝකයට දිනනවා ආනිසංස ඉක්මවනවා කියලා. සතිපට්ඨානයේ වඩන අයට අර ප්‍රිය වස්තු දිනුනට ඒක ඉක්මවනවලු. ශෝකය ආපු වෙලාවට. තේරුණානේ? දැන් ඒක තමයි ඔයගොල්ලන්ට මනින්න තියෙන ඒකකය. දැන් මනින්න ඒකකය එතකොට දැන් පටන් ගන්නකොටම කිව්වම අනේ හාමුදුරනේ මල් ළඟ නම් කිසිම ප්‍රිය වස්තුවක් නැහැ. එහෙනම් ඌට ඔය සතිපට්ඨානය ආනිසංස හොයන්න බෑ. ප්‍රිය වස්තුවක් නැත්නම් කොහොමද ලෝකෙ ඉක්මවනවද නැද්ද කියලා දැනගන්න? තේරුණානේ? එහෙම රංගපහලා මේකෙන් බේරෙන්න බෑ ඔයගොල්ලෝ. ඉතින්ලා තමයි ප්‍රිය වස්තු ටික හොයාගන්න. ඔය බැංකුවල එහෙම දාගෙන තියෙන්නේ ප්‍රිය වස්තු තමයි. තේරුණානේ? නැත්නම් ප්‍රිය වස්තුව තියෙද නැද්ද කියන එක හොයාගන්න මේ බණ අහනකොට බිය ඇති වෙනවා නම් ගේට හොරු පැන්නද දන්නේ නැහැ කියලා. බිය කොහෙද එන්නේ? අතීතයේ ප්‍රිය වස්තුව හරහා එන්න පුළුවන්. තේරුණානේ? දැන් ගේට හොරු පැන්නද කියලා බිය එන්න පුළුවන් මේ බණ අහනකොට. ශෝකය නෙමෙයි. ශෝකේ නෝනං එන්නේ කොහොම? කොයි වෙලේද? බණ අහලා ගෙදර යනකොට හොරු පැනලා නම් බඩු ගෙනිහිල්ලා නම්
එතනින් පස්සේ බිය නෙමෙයි එන්නේ සෝකය. තේරුණා නේ? ආ දැන් බලන්න ඔයගොල්ලෝ මන අහලා ගෙදෙට්ට යනවා අල්ලපු ගෙදර හොරු කඩලා සෝකේනවද? සෝකේන්නේ බියේනවා. හෙට අපේ ගෙදර ඉඳන් නැහැ. දැන් බලන්න බුදුහාමුදුරු පෙන්වන එක හරිනේද? එහෙනම් රෝගිය බිය කියන දෙක අපිට ආව නම් එන්නේ ප්‍රිය වස්තු හරහා එන ඔන්න එක ක්‍රමයක්. තේරුණානි? ඉතින් ප්‍රිය වස්තු මට නෑ කියලා රංගමහන අයට ගතිපට්ඨානෙදී මනුස්සකම වන්නේ. ඒක ඉස්සෙල්ලම ඉගෙන ගන්න. ඉතින් ප්‍රිය වස්තු නැත්නම් මනුස්සයෙක් වෙන්න බෑ. තේරුණානි? දැන් ප්‍රිය වස්තු ටික ඕනෙම හැම මනුස්සයරම ජීවත් වෙන. දැන් ප්‍රිය වස්තු නෑ කියලා රංගපාන්න යන්න එපා කියලායි මම මේ කියන්නේ. තේරුණානි? හඳුන ගන්න ප්‍රිය වස්තු ටික හඳුන ගන්න ලේසියි. ශෝකයේ බිය යමක් නැති වෙලා වස්තුවක් නැති වෙලා දුකක් එනවා නම් ඒක ප්‍රිය වස්තුවක් තමයි. තේරුණානි? ඒක නැති වෙයි, හානි වෙයි, විනාශයක් වෙයි, අතුරුදහන් වෙයි, කවුරු හරි අයිති කරගනි කියලා බියක් එනවා නම් මොනවා හරි දෙයකට මේ ලෝකේ තියෙන භෞතික ලෝකයේ තියෙන දෙයකට ආන්න ඒක ප්‍රිය වස්තුව තමයි. දැන් ඉන්නේ එහෙම ඒවා තියෙදි කියලා බලන්න. එහෙම ඒවා තියෙන්න ඕනේ ඔයගොල්ලෝ. තේරුණා නේද? ආන්න ඒවත් එක්ක මේ සතිපට්ඨානෙ යමක් ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ බුදුහාඳුර පෙන්නනෝ ඊට වැඩිය මේ මිනිසු නාම ඔය ශෝකය බිය උපදෝන ප්‍රිය වස්තු කියන එක ද්‍රව්‍යයක් නේ, මොකක් හරි වස්තුවක් නේ. තව වැඩියෙන්ම මේ ඇලීම සිදු කරන්නේ ඇලීමක් අභිජ්ජා කියන දේ වැඩියෙන්ම ඇලීම සිදු කරන්නේ සත්වයන්ට කියනවා, මනුස්සයන්ටමයි. දැන් වස්තු වලට වැඩිය අපිට බිය ශෝකය ගෙහෙන්නේ පුජ්‍යලයන්ගේ. තේරුණානේ? දැන් ඒක බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ඒ ඇලෙන ක්‍රමය තමයි ප්‍රේමය. ඔන්න ප්‍රේමය කියන්නේ පුජ්‍යලයන්ට ඇලීම මනුස්සයෙක්. ඉතින් ප්‍රේමය නැති මනුස්සයෙක් කොහෙව හොයන්න බෑ. දැන් ප්‍රේමය නැති මනුස්සයෙක් හිටියෝ ඌ මනුස්සයෙක් නෙමෙයි, අමනුස්සෙ. ඒ හින්දා දැන් ඔය ගොඩක් අය ප්‍රේමය නරකයි කිව්වොත් අහමල් ළඟ නෑ. ප්‍රේමය හොඳයි කිව්වොත් අපි ළඟ තියෙන්නේ මේක. ඔන්න ඔයයට මොකක් කරන්න බෑ මේ ධර්මයේ. එහෙම දෙපැත්තට මාරු වෙන අයට. ඒක ඔයගොල්ලෝ වංචනිකයි. බොරු කාර්ය. කපටි. තේරුණානේ? දැන් ධර්මයේ ලොකුම ශෝකය බියගෙන ප්‍රිය වස්තු වලට වැඩිය සියලු දහස් ගුණයකට ප්‍රබලයි ප්‍රේමයේ හරහා එන බිය ශෝකය. ඒ කියන්නේ ප්‍රේමයේ කියන බැඳීම, ඇලීම දරුණුයි, ප්‍රබලයි. ඒක හින්ද ශෝකයත් වැඩි බියත් වැඩි. තේරුණා නේද? දැන් මේ ඇලීම පුජ්‍යලයට වෙන්නේ දැන් පුජ්‍යලයන්ගේ සාමාන්‍ය ළමයෙක් ගත්ත කුඩා ඕනම මිනිසෙක් උපදිනකොට මුලින්ම ওই ප්‍රේමය කියන එකට අහු වෙනවා ඒ ළමයාගේ දෙමව්පිය. ඒකට තමයි ධර්මයේ කියන්නේ මාතෘ ප්‍රේමය, පීතෘ ප්‍රේමය. දැන් ළමයෙක් අම්මට තාත්තට ඇලීච්ච නැති ළමයෙක් බිහි වෙන්නේ නැහැ. එහෙම ළමයෙක් ඉන්නවනේ ඒ ළමයා හොඳ ළමයෙක් නෙමෙයි. දෙමව්පියන්ට ඇලි මාතෘ ප්‍රේමයේ පීතෘ ප්‍රේමයේ නැති දරුව හොඳ දරුව. එහෙනම් ප්‍රේමය කියන එක මනුස්සයාගේ මානව හිමිකමක් නෙමෙයි. තේරුණානේ? ඒදී ඊට පස්සේ දැන් එච්චරද ඉන්නේ ප්‍රේමයට අයිති නෑ. මේ පටන් ගන්නෙ ඔතනින්. ඊට සහෝදර ප්‍රේමය. ඊට පස්සේ නෑදෑයෙක් ඇති වෙන්නේ මිත්‍රයෝ, යාළු මිත්‍රයෝ ප්‍රේමයේ ඉන්නේ. ඇලීමක් තියෙනවා. ඇලිච්ච ප්‍රමාණයට ශෝකයයි බියයි එනවා. තේරුණානේ? මේක සමාවන්නේ ඇලුන කිලෝ 10ක් ඇලුනේ කිලෝ 10ක ශෝකයයි බියයි කියන්නේ. තේරුණානේ? කිලෝ 100ක් ඇලුනේ හැටිය ඒ 100 ගුණයක් එනවා. මේ මෙහෙම තමයි මේ දෙක වැඩ කරන්නේ. මේවා ධම්ම නියාමයට අනුව වැඩ කරන ඔය ඇලීමේ විපාක. අපිරිසිදු වීමේ විපාක. මේවා අපිරිසිදු වීම කියලායි බුදුහාමුදුරු දෙන්නේ.
දැන් කොහොම හරි දැන් එහෙම ඇලීම් තියෙනවා අපේ. මනුස්සයන් එහෙම ඇලීම් නැතුව කිසිම මනුස්සෙක් ජීවත් වෙන්නේ නැහැ. අඩුම ගාන දෙමව්පියන්ට ඇලීමක් තියෙනවා. තේරුණානේ? ඊට පස්සේ හැබැයි ඒක පෝෂණය වෙලා ඔය ඇලීම දැන් කසාද බඳිනවා. එතකොට ඇලීම් ආය වෙනස් කරනවා. එතකොට සහකාරයාට ඇලීම. ඒක ප්‍රේමය. තේරුණානේ? ඒ සහකාරියට ඇලීම ප්‍රේමය. ඔහොම දැන් ඔය ටික කිව්වා මාතෘ ප්‍රේමය, පීතෘ ප්‍රේමය, සහෝදර ප්‍රේමය, සහකාරයාට ඇති වෙනව සහකාරියට ඇති වෙන ප්‍රේමය කියන මේ ඔය ලැයිස්තියෙන් කොයිකද වැඩි? වැඩියෙන් ඇල්නේ කොයිකද? ප්‍රොබ්ලම්. ඇහුව උත්තර කියයි එක එක ඒවා. ඒ උත්තරින් නෙමෙයි හොයන්නේ. සෝකයයි බියයි. අන්න වැඩි සෝකේ වැඩි නම් ඇලිච්ච කෙනා වැඩි. බිය වැඩි නම් ඇලිච්ච කෙනා වැඩි. තේරුණේ දැන්. දැන් එලක් අය ඇලිච්ච කෙනා සෝකේ වැඩි අය, බිය වැඩි අය ඇලිච්ච ප්‍රමාණය වැඩි. දැන් ඒකින් ඉඳලා ඔයගොල්ලෝ ඔය ෆෝන් වල එහෙම පෙලක් ෆොටෝ එහෙම දාගෙන තියන්නේ ආන්න වැඩිහින් ඇලිච්චයි. තේරුණා නේද? මොකද ඒක බැලුවේ හැටි සතුටක්. දැක්කේ නැත්නම් දුකක් එනවා අන්න සතුටි. තේරුණා නේද? දැන් මෙහෙම මෙහෙම යනවා මේක. මේ මනුස්සය ළඟ නැති දේවල්ද මේවා තියෙන දේවල්ද? ඈ තියෙන දේවල්. ඒ වුණාට තියෙන දේවල් වුණාට මේවා රැඟවෙච්චි ධර්මයේ හොයාගන්න. එතකොට සතිපට්ඨානේ ආනි සංසේයියගේ ඔයගොල්ලන්ට ඕවා ඕකේ තියෙන නරකයි අහක් කරන්නේ මේ සතිපට්ඨානේ වැඩුවා. නැතුව ප්‍රේමියහක් වෙන්නේ. තේරුණා නේද? ඇලිජි මිනිස්සු එපා වෙන්න බෑ. ඒකයි මේ මේ වගේ රඟපානෝ පිළක්කය. ඒක ඉගෙන ගන්න බෑ මේ ආනි සංසේයිය. දැන් ඔන්න ඔය දෙක තියෙනවා. හැබැයි මෙතන බුදුහාමුදුරුව පෙන්නනවා දැන් ඔය ඇලීම් වල මිනිස්යාට ඇලීම් වර්ග තුනක් තියෙනවලු තම මිනිස්සෙක් කෙරෙහි. ඒකෙන් අනික්වා දැන් මම මේ වෙනකොට කිව්වා ඇලීම් වර්ග දෙකක්. එකක් ප්‍රේමය. ඒක පැහැදිලි ඇතිනේ කොහොමද කියලා ඇති වෙන්නේ. අනික කාමය කියලා කියනවා. කාමය කියන එක ඇත්තටම දැන් දෙමව්පියන්ට ඇති වෙන්නේ දූදරුවන්ට ඇති වෙන ඇලීම කාමය නෙමෙයි ප්‍රේමය පමණයි. තේරුණා නේද? එතකොට ස්වාමියා භාර්යාව එක්ක ඇලීම කාමයයි ප්‍රේමයයි දෙකම එකට තියෙනවා. මේක එක වෙලාවක කාමය වෙන්න පුළුවන්, එක වෙලාවක ප්‍රේමය වෙන්න පුළුවන්. තේරුණා නේද? ඊට වැඩිය තව නරක ඇලීමක් තියෙනවා මිනිස්සු අතර. ඒක මේ තමන්ගේ මනුස්සත්වයට හානිදායකයි. ඒ ඇලීමට කියනවා රතිය. රතිය කියන ඇලීම තියෙන්නේ මිනිස්සෙකමයි. ඒ එහෙම ඇලීම් තියෙන මිනිස්සයෝ ඔය පන්සිල්වල තුන්වෙනි ශික්ෂාපදයේ කඩන මිනිස්සයෝ. එච්චරයි වෙනස. දැන් ඉගෙන ගන්න ලේසියනේ මොකද්ද මේ කිව්වේ කියලා. තේරුණා නේද? එතකොට පන්සිල් රකින්න වෙලාවක ඔය අන්තිම ඇලීම රතිය කියන එක නැති කෙනෙක් කියනවා. තේරුණා නේද? අනික තුන එතකොට මේ ඇලීම් තුන තියෙනවා. තේරුණා නේද? දැන් ඕනම මිනිසෙකුට ප්‍රිය වස්තුව කියන ඇලීම් ටිකක් තියෙනවා. ඒ වගේම ප්‍රේමයට අයිති මා අම්මා තාත්තා හෝ ඉන්න. තේරුණා නේද? ඒක ඉන්න මනුස්සත්වයේ තුලින් ප්‍රේමය කියන අහක් වෙන්න බෑ. අහක් කරන්න බෑ. ප්‍රේමය නැත්නම් එයා මිනිසෙක් වෙන්නේ නැහැ. තේරුණා නේද? ඒක හින්දා මේවා ඇදී. මේවා බියයි ශෝකයයි ගේන්නේ. දැන් මේක තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ අර ප්‍රියතෝ ජායති ශෝකෝ, ප්‍රියතෝ ජායති භයං, ප්‍රියතෝ විපමුක්තස්ස නති ශෝකෝ කුතෝ භයං. ඔය විදිහට මාර ගාත හතරක් තියෙනවනේ, තව තුනක් තියෙනවනේ. ප්‍රේමතෝ ජායති ශෝකෝ, ප්‍රේමතෝ ජායති භයං. ඔය විදිහට තියෙනවා. දැන් මේ කියන ඒවා අපේ අතීත අපිරිසිදු වීම කියලා බුදුහාමුදුරු දේශනා කරා. තේරුණා නේද? හැබැයි මෙතන ප්‍රේමිය කියන එක දැන් මම මේ ටික කිව්වම අනිත් පැත්ත මොකක්ද කියලා දන්නේ නැතුව නිකන් අමාරු වැඩේනේ ඔයගොල්ලෝ එක පැත්ත කියලා දීලා යන්නා. මේ නැත්නම් එහාටන් කියලා මේ ප්‍රතිපත්තාන ආනිසංස නැති වුණාද? දැන් ප්‍රේමිය මිනිස්සු ළඟ නැති වුණොත් වෙන්නේ මොකද? මිනිස්සු මරාගෙන කයි? තේරුණා නේද? නිකන් මිනිස්සුයි
තිරිසන් සත්තුයි දෙවර්ගයේම සමානයි. තේරුණානේ? මෙන්න මෙතන මනුස්සත්වයේ තුල මේ ප්‍රේමියත් එක්ක තියනවා කුසල් තමන්ගේ පිරිසිදු වීම අර මංගල කාරණාවල වැඩි හරියක් රඳා පැවතිලා තියෙන්නේ මේ ප්‍රේමයේ හින්දා. තේරුණානේ? ප්‍රේමයේ අපිරිසිදු වීමක්. නමුත් ඒ අපිරිසිදු වීම යටතේ උපදිනවා පිරිසිදු වෙන අවස්ථාවක්. ඒ කියන්නේ දැන් ප්‍රේමයේ තුල තියෙන්නේ කෝ අවිජ්ජා සංකල්පනා. ඒ වගේම කාම සංකල්පනා. ඒ කියන්නේ ඒ වගේම විහිංස සංකල්පනා නැහැ. ඒ දෙක ඇලීම් සංකල්පනා තියෙනවා ප්‍රේමී. ඒකින්ද අකුසලිය අපිරිසිදු වීම. දැන් ඔයගොල්ලෝ දැන් දරුවන්ට තියෙන්නේ දෙමාපියන්ට ප්‍රේමයක්. දැන් ප්‍රේමයේ තියෙන හින්දා තමයි දරුවෝ වෙනුවෙන් දෙමාපියන්ට මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන අර කුසල් සංකල්පනා ටික ඇති වෙන්නේ. තේරුණානේ? දැන් දරුවන්ට පුත්ත දාරස සංඝව කියන එක මංගල කාරණයක්. දූ දරුවන්ට සංග්‍රහ කරන එක, මෛත්‍රියෙන් කරුණාවෙන් සලකන එක දෙමාපියන්ගේ අපිරිසිදු වීමත් පිරිසිදු වීමත්. ඈ? පිරිසිදු වීම. ඒක පරලව ගන්න එපා. දැන් බලන්න ඔයගොල්ලෝ ඒ විදිහෙන් එහෙනම් පිරිසිදු වෙන්නේ නැද්ද ගෙදරින්ද? දැන් දෙමාපියෝ විදිහට හරි ඒ දරුවන්ට හැබැයි මෛත්‍රී කරුණාවෙන් මුන්ගෙන් බේරෙන්න බෑ. ඒවා ඒතර අපිරිසිදුයි. තේරුණා නේද? මෛත්‍රියෙන් කරුණාවෙන් තලගන්න ටික මේක පිරිසිදු වීම. තේරුණා නේද? දැන් නමුත් ගෙදර ඉන්නේ තමන්ගේ දරුවාට එහෙම මෛත්‍රියෙන් කරුණාවෙන් තලගන්න ඔයගොල්ලන්ට පුළුවන් වුණාට පාර යන ළමයාට කරන්න පුළුවන් දේ මට්ටමට කෙරෙනවද? කෙරිලා තියද? කවදා වෙන්නේ? ඇයි ඒ වෙන්නේ නැත්තේ කියලා බුදුහාඳුරු පෙන්නේ. වෙන්නේ නැත්තේ අර පාර යන ළමයාට එහෙම ප්‍රේමයක් නැහැ. පුත්‍ර ප්‍රේමී නැහැ. තේරුණානේ? දැන් දෙපැත්තට වැඩ කරනවා නේද මේ දෙක? ප්‍රේමය දෙපැත්තට වැඩ කරනවා. අකුසලයක් ප්‍රේමය, අපිරිසිදු වීමක් ප්‍රේමය. නමුත් ඒක හරහා ගොඩ නැගෙන කුසලයක් තියෙනවා. තේරුණා නේද? දැන් එහෙමනම් ඔන්න සතිපට්ඨානයේ ආනිසංස ගැන ඉඟියක් මම මේ කිව්වේ. තේරුණා නේද? දැන් අම්මා කෙනෙක් ඉන්නවා, දරුවෝ ඉන්නවා. එතකොට අම්මා කමහින්දා යාට දරුවාට ඇති වෙන ප්‍රේමය. ප්‍රේමී ඉහලින් තියෙන. ඒක ඒ ඇති වෙන්න ශෝකයයි බියයි වැඩි කරලා දෙනවා. තේරුණා නේද? අම්මා හින්දා තව ඒ දරුවෝ වෙනුවෙන් කුසල් පාක්ෂික ගොඩාක් දේවල් කරනවා. මොනවද? මෛත්‍රී, කරුණාව, මුදිතාව, උපේක්ඛාව කියන ඒවෙන් ඒ දරුවන්ට සංග්‍රහ කරනවා. උගන්වනවා වෙන්න පුළුවන් හැම දෙයක්ම කරලා දෙනවා. එතකොට තියෙන්නේ පිරිසිදු වීම. දැන් සතිපට්ඨානයේ වඩනවා. වඩනකොට අර අම්මගේ තියෙන දැන් එක පැත්තකින් තියෙනවානේ අම්මගේ දරුවෝ වෙනුවෙන් ප්‍රේමය. අනිත් පැත්තෙන් ඒ ප්‍රේමයේ හින්දා උපත්තියෙම ලැබිලා තියෙනවානේ මනුස්සයාට හිමිකමක්. ප්‍රේමයේ හින්දා අර මෛත්‍රී කරුණාව, මෙත්තා කරුණාව, මුදිතා, උපේක්ඛා කියලා ඒ ප්‍රේමයේ අඩංගු පුජ්‍යලයට දරුවට නම් දරුවට. දැන් සතිපට්ඨානයේ වැඩුවම මොකද්ද වෙනව ඇත්තේ? සමත භාවනාව වැඩුවොත් නම් දරුවා එපා වෙනවා. දරුවෝ කරදරයක් වෙනවා. ප්‍රේමී ඉන්නේ අය ඔක්කොම එපා වෙනවා. ඔන්න සමත භාවනා දියුණු වෙනකොට තියෙන ලක්ෂණ. ඒකේ ප්‍රතිඵලයේ විදිහට තමයි තාපසය වී වෙන්නේ. තේරුණානේ? දැන් සමත භාවනා ඔයගොල්ලෝ දියුණු වුණා කියනවා නම් ඒ ඔය ලක්ෂණ තියෙන්න ඕනේ. ගෙදර ඉන්නේ ඌ එපා වෙනවා මිසෙන්න. තේරුණානේ? එපා වෙනවා නම් සතිපට්ඨානිය කියලා වැඩිලා තියෙන සති සමත කියලා දැනගන්න එක්ක. දෙකම වළංග. තේරුණා? ඒ භාවනානේ කරන්නේ නේ. මෙලෝදියක් දන්නේ නැතුවට කරන්නේ භාවනාව. දැනගෙනම කරා. දැන් මේතන මේ පරිවර්තනය සිදු වෙනවා. තේරුණා නේද? දැන් සමත භාවනාව දියුණු වෙන්න දරුවා එපා වෙනවා. දරුවා පේන්න බෑ. දරුවාගෙන් ඈත් වෙන්න යනවා. මෛත්‍රී කරුණාව වෙන්නේ නැහැ ඒ විදිහට. සතිපට්ඨානේ වැඩුව මොකක් වෙයි කියලා නේද? දැන් මේකේ ආනිසංසය දිනවනේ බුදුආදම.
මොකක්ද ආනිසංසය? ශෝකය ඉක්මවනවා. තේරුණානේ? එහෙනම් දරුවා විභාගේ බේල්ලෙනකොට ශෝකය එන එක අම්මගේ මානව හිමිකම. තේරුණානේ? දරුවාට ඇලිනනේ. තේරුණානේ? දරුවාට අසනීපයක් හැදෙනකොට තම අම්මට එන්න ඕනේ මොකද්ද? ශෝකය. හැදුනොත් ශෝකය එන්න ඕනේ. අල්ලපු ගෙදරේ කාට කොරෝන හැදුනම බිය එනවා. අපේ කාටත් හැදෙයි. දැන් ওই දෙකත් හඳුනගන්න. තේරුණානේ? දැන් ওই දෙක වැඩ කරනකොට දැන් හදිමට්ටානේ වෙන්නම යැත්තේ මොකද්ද එන? බිය සතිපට්ඨානෙන් අහක් කරනවා. හැමෝම බිය කියන එක බිය ආනිසංසය දීලා නැහැ නේ. ඒකින්ද ඔය බිය කියන එක භවනා කරනකොට එන්නේ. තේරුණා නේද? දැන් ඔය කොල්ලන්ගේ දරුවෝ මතක් වෙන්නේ නැහැ නේ හරියට කමඨහනේ භවනා කරන වෙලාව. ඒක ඉවරුණාට පස්සේනේ මතක් වෙන්නේ. පේනවනේ එතකොට බිය කියන එක නැතිම කරලා දානවා කමඨහන. ඔය බියට එච්චර ප්‍රශ්නයක් නැහැ. හැබැයි ශෝකය එහෙම කරන්නේ නැහැ. ශෝකයෙන් නැතිම කරන්න බෑ කමඨහනට. ඊට වැඩි බලගතුයි ශෝකය. ශෝකය ඉක්මවනවා. ඒ කියන්නේ දැන් එහෙම දැන් තමන් ඇලිච්චි දැන් මම උදාහරණයට ගත්තේ දරුවෙක් ගැන. මොකද දෙමව්පිය දරුවන්ට ඇලෙන්නේ නැත්නම් දෙමව්පියොත් නෙමෙයි. තේරුණා නේද? එහෙමනම් ඒ හරහා එන්න ඕනේ ශෝකය බිය. දැන් දරුවෙකුට අසනීපයක් ඇති වුණොත් දෙමව්පියන්ට බිය ඇති වෙනවා. තේරුණා නේද? දරුවගේ මරණය වගේ එකක් කිව්වම කොහොමත් ශෝකය කියන එකේ කෙලවරක් නැහැ. ඒක දරුණු ශෝකයක් එනවා වගේ දන්නවනේ කවුරු. තේරුණා නේද? එච්චර දුර යන්න ඕනේ නැහැ. ඔයගොල්ලන්ට දරුවෝ ඉන්නවා නම් සතිපට්ඨානයත් වඩනවා නම් ඒ දරුවාගේ එක එක තමන් බලාපොරොත්තු නොවන දෙයක් සිදුුනේ හැටිය අයික්වාසනීපයක් හැදෙනවා. ඒක බලාපොරොත්තු වෙන්නේ. දැන් විභාගේ ලකුණු අඩු වෙනවා. තේරුණා නේද? නැත්නම් ඔය එක එක ඒවා කරන්නේ කැම අම්මා කැමති නැති මොකක් හරි දේවල් කරනවා. ගේම් ගහනවා වැඩි නම් සූපිය. තේරුණා නේද? ඇයි ඇලිලා නෙවෙයිනේ ගේම් ගහන එකකට නෙවෙයිනේ ඇලුනේ. හොඳ අර දිවි ලෝකේ ඉන්නවා වගේ කෙනෙකුට ඇලුනේ. නමුත් මු මිනිස්සු ඉන්නේ ඌට ඕනේ දේ ඌ කරනවා. එතකොට අර ශෝකේ එනවා බියේ. තේරුණා නේද? දැන් ඔහොම කොහොම හරි ශෝකේ බියේ නැවත්තා එනවා. සතිපට්ඨානය වඩනවා නම් සිදුවෙන්නේ ඒ ශෝකයේ එනකොට කමඨහනේ හැබැයි දිනු වෙලා තියෙන්න ඕනේ. භවනා කරන මට්ටමේදී එකපාරට එන මුල් අවස්ථාවේ හදන්න බෑ, හොයන්න බෑ මේක. ඔය කයේ ධාතු ගුණ දිනු වෙලා ප්‍රකට වෙලා සිවුම් වෙලා තියෙන කාලයක් තියෙනවද? අන්න එතනින් පස්සේ මේ මං කියන එක හෙයියෙක්. ශෝකයක් එනකොට මොකද වෙන්නේ? එතකොට ශෝකයේ අරමුණ හැම විටම එන්නේ මනෝයින්දි. බිය එන්නේත් මනෝයින්දි. මේ ශෝකය බිය අවුලෝල දෙන්නේ පංචේන්ද්‍රියයි. තේරුණා නේද? ඒ කියන්නේ දැන් තමන්ට මේ මනෝඉන්ද්‍රියට බෑ. දැන් ඔයගොල්ලන්ගේ නිකන් බලන්න ඇල්බම් කරන දැන් දෙමව්පියෝ කියන්න මේ උදාහරණ මේ දැන් සිදුවෙන ඒවා නෙමෙයි මම මේ කියන්නේ උදාහරණ. දැන් ඔයගොල්ලන්ගේ බැලුවම වැඩියෙන්ම ඇලෙන්න එපා තමන්ගේ අම්මා තාත්තා ජීවතුන් අතර ඉන්නවා නම්. එහෙම ප්‍රේමයක් තියෙනවනේ මාතෘ ප්‍රේමයේ පීතෘ ප්‍රේමයේ. තේරුණා නේද? දැන් මේ ඔයගොල්ලන්ට සිදි වෙලා නෙමෙයි මම උදාහරණ කියන්නේ. දැන් ඒගොල්ලෝ ලංකාවේ නම් ඉන්නේ මේ වෙලාවේ ඒ කවුරු හරි කෙනෙක් මරණයටපත් වෙලා නම් ඔයගොල්ලෝ දන්නේ නැත්නම් ඔයගොල්ලන්ට ශෝකයක් තියෙද? එහෙනම් ශෝකය එන්නේ කොයි වෙලේද? ඒක ඒ සිද්ධිය Tamanට එක්ක ඇහැට පෙනිලා නැත්නම් කනට පණිවිඩයක් විදිහට ආයි. හැබැයි ශෝකය ගේන්න පණ නැහැ ඇහැට. පණක් නැහැ. තේරුණා නේද? ශෝකය අයිති මනෝඉන්ද්‍රියට. මනසෙන් ගේන දුකක් මේ. තේරුණා නේද? දැන් අපි හිතමු අර ඉස්සෙල්ල උදාහරණේ අර දරුවෙක්ගේ හරි ඔය සිද්ධියම ගියේ මොකද දැන් දෙමව්පියා භාවනා කරනවා ඔයගොල්ලන්ට දෙමව්පියෝ මෙහෙම නැති වුණා කියලා හරි මොකක් හරි ආසනීප වුණා කියලා දරුණු ශෝකයක් එන්න පුළුවන් මට්ටමකට ඒ ශෝකයක් එන්න ඕනේ දෙමව්පියන්ට යමක් වුණොත් අනිවාර්යෙන් ඒක වෙනවා. මොකද එච්චර ඇලිලා තියෙන මෙනාය නැහැ. තේරුණා නේද? දැන් එහෙම සිද්ධියක් වුණොත්
සතිපට්ඨානයේ වඩලා අර ධාතු ගුණ සිහින් වෙච්ච කෙනෙක් නම් එයාට ශනික ආය ධාතු ගුණ ප්‍රකට වෙන්න පටන් ගන්නවා. මොකද්ද මේ ප්‍රකට වෙලා මොකද්ද කරන්නේ? කරන්නේ බුදුහාමුදුරුවෝ දෙන ආනිසංසයයි. මොකද්ද ආනිසංසය? සෝක පරිද්දවාන සමතික්කමයි. ඉක්මෝනු තේරුණානේ? දැන් සෝකී අරමුණ ගේන්නේ කවුද? මනෝ ඉන්ද්‍රියයි. තේරුණානේ? වෙනද මනෝ ඉන්ද්‍රියට මේ සෝකී අරමුණ ඇලිච්ච ප්‍රමාණය අනුව ප්‍රමාණය වැඩි නම් ඇලිච්ච දේ සෝකී අරමුණ ආපුවම පංච ඉන්ද්‍රිය අක්‍රිය කරගන්න හැකියාව තියෙනවා. තේරුණානේ? එතකොට සෝකයේ ගලාගෙන යනවා. ඒක තමාර තමන්ට පාලනයක මොකවත් බැරුව සෝකී ජීවිතයක් ගත කරන්න වෙයි. අඬනවා, වැළපෙනවා, කල්පනාවක් නැහැ. කරන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. පියවි තත්ත්වයේ අවලංගු වෙනවා. මේ සෝකයේ බලගතු වෙනකොට. දැන් මෙන්න මේ ටික මනෝ ඉන්ද්‍රිය කරලා දෙනවා. තේරෙනවා නේද? දැන් ඒ කටයුත්ත විතරක් කරන්න දෙන්නේ නැහැ. ඇහැ අක්‍රීය කර හැකි මනෝ ඉන්ද්‍රියට අර ගලාගෙන එන සෝකයේ. කනත් අක්‍රීය කර හැකි. දිවත් අක්‍රීය කර හැකි. නාසයත් අක්‍රීය කර හැකි. කය අක්‍රීය කරන්න. එතකොට මොකද වෙන්නේ? සෝකී අරමුණ මනසෙන් එනකොට ඊගාවට කයෙන් එන්නේ ධාතු ගුණය. හැබැයි ධාතු ගුණයට හැබැයි ඇලෙන්නේ ගැටෙන්නේ නැති වෙච්ච ධාතු ගුණයක් දැනේ. එතකොට මොකද වෙන්නේ? කයෙන් තීරණ අරමුණ සම්පූර්ණ පිරිසිදුයි. ඇලින් ගැටින්නේ. තේරුණානේ? මනසෙන් එන අරමුණ අතීත ඇලීමක විපාකේ. ඔය විපාකයයි කයෙන් එන කර්මයයි කර්ම ස්වરૂපයයි ද්වන්ද සටනකටපත් වෙලා අවසානයේ ජයගන්නේ කයි. තේරුණානේ? ඔයගොල්ලන්ගේ තෝකිය නැතුව යනවා. සාමාන්‍ය විදිහට තෝකිය එනවා කොච්චර හරි මතකයට. අනික් මිනිහෙක් වගේ අල්ලපු ගෙදර මිනිස්සයා වගේ ඒ සිද්ධියට මුහුණ දුන්නේ. ඔන්නකොට කියනවා තෝකිය ඉක්මුණු. තේරුණානේ? දැන් මේවා ඉතින් ඉක්මෙව්වේ නැතත් සාමාන්‍ය දේවල් ඔයගොල්ලන්ට කියන්න පුළුවන් නෑ නෑ. අපිට හැම මිනිස්සයාටම උමෝ සිද්ධිය එනවානේ. තමන් ඇලුම් කරගෙනා මැරෙනවා, ලෙඩ හැදෙනවා, දෙමව්පිය මැරෙනවා, ඉතින් දුක වෙනවා. ඔය ඉතින් තුන් මාසේ දානේ ඉවරුණාට පස්සේ ඉවර වෙනවා. කොහොමත් වෙනවනේ. තේරුණානේ? මේ බරපතලම දේවල් නෙමෙයි කියලා දන්නවනේ. නමුත් මෙතන මේ ආනිසංසය බරපතලයි. ඔයගොල්ලන්ට හඳුනගන්න පුළුවන් ලක්ෂණයකින් ඉතින් බලන්න ඕනේ. අනුන්ගෙන් නෙමෙයි, තමන්ගෙන්. ඉතින් මේ විදිහට තමයි ওই දෙවනි ආනිසංසය තව විස්තර දැනගත යුතුයි. මේවා එක එක කාලෙට එක එක විදිහට වෙනස් වෙනවා. තේරුණා නේද? ඒ කියන්නේ කයේ ධාතු ගුණ සිවුම් වෙලා ඉස්සෙල්ලා දැනලා සිවුම් වුණොත් ඔය කියන අවස්ථාවට මුහුණ දෙනකොට සෝකී ඉක්මෝන ගතිය තමන්ට ප්‍රකටයි. ප්‍රකට වෙන්නේ කොහොමද? මනසෙන් සෝකී ආරමුණ එනවා. අපි දන්නේම නැතුව සෝකී ආරමුණ ආවද නැද්ද කියලාවත් දන්නේ නැහැ බලක් පොඩි ඒවැදී. කයෙන් ධාතු ගුණ ඉස්මතු වෙනවා. තේරුණා නේද? ටික වෙලාවක් ගිහින් ඒක නැතු වෙනවා. ඇත්තට මෙතන කරලා තියෙන්නේ එතකොට අර සෝකී ආරමුණ ඉක්මවන්න ගත්තේ උත්සාහය. තේරුණානේ? ඒක පරණ සතිපට්ඨාන පුහුණුවෙන් ලැබිච්ච ප්‍රතිලාභය. ඒක මතක තියාගන්න. ඊටත් වැඩිය දැන් එහාට භාවනා කරපු කෙනෙකුට දැන් සෝකී අරමුණ එන්නේ කොහෙන්ද? මනෝ ඉන්ද්‍රිය. තේරුණානේ? කය මොකෝ වෙන්නේ නැතුව, කායික අරමුණු නැතුව, දැනෙන්නේ නැතුව, කායේ ධාතු ගුණ තේරෙන්නේ නැතුව මනසෙන් එනවා අර සෝකී අරමුණ. ඊට පස්සේ මනසින් මේනවා ඒකට ගැළපෙන ධර්ම අරමුණ. තේරුණානේ? සෝක වෙලා වැඩක් නැහෙනේ කියලා මේ කවුරු ආ හිතලා ඉගෙන ගත්ත එකක් නෙමෙයි. පාඩම් කරපු අර ටියුෂන් ගිහිල්ලා පාඩම් කරපු එකක් නෙමෙයි. තේරුණානේ? අර සෝකී අරමුණ අහක් කරන විදිහේ සංකල්පනා අර මෙත්තා කරුණා මුදිතාව උපේක්ඛා වගේ ඒ සංකල්පනා ටික බලෙන් මනසින් ගේන. එතකොට මොකද වෙන්නේ? මනසට එකාකාරව අර සෝකී ගලාගෙන යන්න අවස්ථාව නැති වෙනවා. ඒ මොහොතේ කඩලා දාලා සෝකී ඉක්මන. තේරුණානේ? එහෙම නැතුව
අපි දැන් මේ මේ මනුස්සයා මැරුණා මට නම් කිසිම දුකක් නැහැ කියලා එහෙම වෙන්න පුළුවන්. ඌ මැරෙනකම් බලා හිටියත් දන්නේ නැහැ. දැන් එහෙම එහෙම මිනිහට ඉතින් මොන රූපයක්ද? කොච්චර වටිනද? තේරුම් ගන්න. එහෙම ඒවත් වෙනවා. දැන් ඒක ඒකයි මේ සතිපට්ඨාන ආනිසංසයයි කියන්නේ දෙකක් කියලා පැහැදිලිව දැනගන්න. එහෙමනම් ශෝකීය පුජ්‍යලයක දැන් කියන්නේ ඇලිච්ච පුජ්‍යලයකගේ සතිපට්ඨානයේ වඩනකොට ඔය ගුණේ ලැබෙන්නේ අර ඇලිච්ච කම හින්දානේ අපිරිසිදු වීම නෙමෙයි. ප්‍රේමේ නම් ප්‍රේමයේ හින්දානේ. ප්‍රේමිය අහක් වෙනවා සංකල්පනාවල ඊට වැඩිය බලගත්තු කුසල ධර්මයක් එතෙන්ට ඇබ්බැහි වෙනවා. මොකද්ද? ප්‍රේමියට එන කුසල කුසල පාක්ෂිකදී. දැන් මාතෘ ප්‍රේමය කියනකොට අම්මා කෙරෙහි ඇති වෙනවා අකුසල පාක්ෂික දෙයක්. ප්‍රේමිය අකුසලයක්, ඇලීමක්. දැන් එතකොට අම්මා එපා වීමක් දෙන්න ඕනේ සතිපට්ඨානේ වඩනකොට. හ්ම්? අම්මා බේහෙන්න බැරිව අම්මා කරදරයක්. එහෙමද වෙන්න ඕනේ? එහෙම වුණත් ඉතින් මේක වැඩක් නැහැ. එහෙම එතකොට ආය අපිරිසිදු වෙනවනේ. එපා වීම කියන්නේ ගැටුමනේ. තේරුණනේ? එපා වීම නෙවෙයි. එතන එන්නේ ඊට ඉස්සරට වැඩිය ඒ අම්මා නම් අම්මා තාත්තා නම් තාත්තා අනිත් තව කවුරු හරි පුජ්‍යලේ නම් පුජ්‍යලේ ඒ පුජ්‍යලයට අසීමිත ලෙස මෛත්‍රිය කරුණාව මුදිතාව උපේක්ඛාව ඔය හතර තමයි අර අර ප්‍රේමිය තිබිච්ච තැනට දැන් ආදේශ වෙන්නේ. මොකද ඒක අමුතු දෙයක් නෙමෙයි ඉස්සරත් තිබුණා ඒක. තේරුණානේ? දැන් නැති දෙයක් නෙමෙයි. දැන් මං කිව්වානේ ප්‍රේමිය හින්දා උපදින ආශිර්වාදේ වෙස්සලාගත් ආශිර්වාදයක් තියෙනවා කියලා මෛත්‍රී කරුණා මුදිතා උපේකා කියලා. අන්නේ ඒකට ඒක විතරක් ඉතුරු කරලා ඇලිමහක් කර. තේරුණානේ? ඇලිමහක් කරපැටිය බිය ශෝකය. නමුත් කරුණා මෛත්‍රී අඩු වෙන්නේ නැහැ. ඔන්නෝම පරිවර්තනයක් ආයි මේ කියන පරිවර්තන. එහෙම නැතු ඔයගොල්ලෝ මිනිස්සු කියන ඒවා පොත්වල තියෙන ඒවා කරනලා ගිහින් නිකන් ඒවල් වල ඉන්න මිනිස්සු එපා වෙනව නම් ඒගොල්ලන්ගේ සතිපට්ඨානෙ දිනුන වෙලා නැහැ. ඒක මනුස්සකම වහන්නේ නැති එකන්නේ. තේරුණා නේද? උන්ගේ කරදරයි මට බෑ භවනා කරන්න. ඒ ඔය කතා බොරු කතා. එහෙම ඒවා කියන්න දෙන්නේ නැහැ හරියට වැදෙනවා නම්. මොකද තව කෙනෙකුට අපහාස කරන්නේ නැහැ මෛත්‍රිය කරුණාව වැඩනවා. තේරුණා නේද? ඒ නැතුව ඒ මිනිස්සු නෝ ගෙදර ඉන්නේ ඌ හොඳ වෙනවා කියන එක මේකේ නෑ. භවනා කරන්නේ ගෙදර ඉන්නේ ඌ නෙමෙයි ඔයගොල්ලෝ. තේරුණානේ? ඒක බලාපොරොත්තු වෙන්න බෑ. මොකද භවනා කරන මිනිහටයි ආනිසංස ලැබෙන්නේ. කරන එක ඇසුරු කරන ඒවන්ට නෙමෙයි. තේරුණානේ? දැන් මේවා පටලව ගන්නත් බෑ. ඒ කියන්නේ තමා තුළයි මේ ගුණ වැඩෙන්නේ. එහෙම නැතුව තමාගේ පරිසරයේ හෝ සමාජයේ පුජ්‍යලේ ළඟ නෙමෙයි. තේරුණානේ? ඉතින් බලන්න ඕක ටිකම ඕක තමයි ගැටලුව. එතකොට තමා තුළ හොඳකම එනකොට හැබැයි ඒක නිසාවෙන් ඇසුරු කරන අය හොඳ වෙන එක වෙනම න්‍යාය. ඒක වෙන්නත් පුළුවන් නොවෙන්න. තේරුණානේ? දැන් ඔන්නෝම විදිහකට තමයි දෙවනි ආනිසංසය ශෝකයයි පරිදේවයයි ඉක්මවනවා කියන එකේ තේරුම මම තව ටිකක් හෙට දවසෙත් පුළුවන් තරම් පැහැදිලි කරලා දෙන්නම්. මේ කමටහනත් එක්ක මේක ගැළපෙන අවස්ථා තෝරගන්න. තේරුණානේ? ඔය ප්‍රධාන පෙළේ ශෝකය මොකද නිකන් එන්නේ නැහනේ අපිට. බිය වගේ කන්නේ වෙන්නේ ශෝකය. මොකක් හරි හානියක් වෙන්නේ බෑ ඇලිච්ච පුජ්‍යලයට හරි වස්තුවට හරි. තේරුණානේ? නැත්නම් ශෝකයක් එන්නේ. එතකොට ඒ එන තැනදී තමයි මේක පටන් ගන්න. ඉක්මවන්න. නැතුව එන්නේ ඉස්සෙල්ලා ඉක්මවන කතාවකුත් නෑ මේ. ඉතින් බලන්න ඒකින්ද මේක සංකීර්ණයි. ඒ අවස්ථාවලට ඕන තරම් මුහුණ දෙන්න වෙනවා ජීවත් වෙනකොට. හැමදාම ওই ශෝකයේ පරණ ඇලිච්චේ වට වර්ණ අද දවසෙත් ඔය විපාක විඳින්න ඕනේ. හැමදාම මේ විපාක තියෙනවා අපිට. ඉතින් දක්ෂණන් Tamanට හොයා ගන්න පුළුවන්. නැත්නම් මම අපිටම හොයලා දෙන්න බෑ. මොකද හේතුව ඇලිච්චේ ප්‍රමාණය Taman දන්න. තේරුණානේ? ඒවා ඉතින් ඇඳුම් පැළඳුම් වලට ඇලිච්චත් ඒ ශෝකේ එනවා. ඒව විනාශ වෙනෝනේ හැමදාම. එතකොට විනාශයත් එක්ක ශෝකය එනවා. ඉතින් බලන්න
ඒ සෝකයේ එනකොට කමඨහනත් එක්ක කොහොමද ගනුදෙනු කරන්නේ? කමඨහනෙන් තමන්ගේ බලපෑමක් නැතුව කමඨහනෙන් ආශිර්වාදයක් ලැබෙනවද නැද්ද කියලා. තේරුණානේ? මෙන්න මේවා ඉගෙන ගන්න. මේවා තියෙනවා නම් තමන්ගේ පුහුණුව සාර්ථකයි. නැත්නම් පුහුණුව සාර්ථක නැහැ. සතිපට්ඨානෙ නෙවෙයි වැඩින්නේ. මේ උත්සාහ ගන්න. හැමදෙනාටම ඒ කරගෙන යන පුහුණුව සාර්ථක කරගන්න තව තවත් ශක්ති ධෛර්ය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදත් අනුශාසනාව අවසන් කරනවා. හැමදිනාටම තෙරුවන් සරණයි.